දවසක් කොහල හැමෝටම ඒලවල් පයලෝජි පස්සවන පාඩමේ අධපි කතා කරන්නේ මානව ශවසන පද්ධතිය ගැන කලින් විඩියෝ සෙට්ටිකත් අනිවාර්යම බලන්න ලිංක් ටික පාලිින්ක් දාලා තියෙනවා හරි අපි පැහැදිලිව මතකහිටින විදිහයට මානව ශොසන පද්ධතිය ගැන කතා කරමු අපි එකටම අපේ ශවසන පද්ධතිය වියහය ගැන මුල හිඳන් අගට පිළිවෙනට බලම් ඔන්න ඒටම අපේ නාසය ඊට පස්සේ නාස් කුහරය ඊටයටින් මකුහරය තියෙනවා මේ නාස්කුහරයයි මකුහරයයි වෙන් කරන්නේ අපේ තල්ලෙන් ඔයාළ මේ පද්ධති ගැන කතා කරද්දි පුළපුළුවන් ඒවා අල්ලලා බලන්න. හරි ඔන්න දැන් නාස්කුහරයයි මකකුහරයයි එකට සෙට්වෙලා හැදෙන පොද්දු කලාපයක් තියෙනවා මෙතනට කියන්නේ ග්‍රසනිකාව. ආ ඊට පස්සේ නාස්කුහරයෙන් ආපු වාතයට යන්න වෙනම බටයක් තියෙනවා මුකුහරයෙන් ආපු දේවල්ලනට යන්න වෙනම බටයක් තියෙනවා. හරි ඊට පස්සේ ස්වරාලය එතන තියවා පියනක් වගේ කෑල්ලක් මේකට කියන්නේ අපි ජීවිකාව ඒක කියන්නේ මකුහරෙන්න්න අප කෑම අන්න ස්රෝතයට යන්නේ අපි ජීවිකාව හරහා පිරිමිය අයග බලන්න මේ ස්ොරාලේ ටිකක් ඉස්සරහට ඇවිල්ල තියෙනවා. අපි මොනාහරි ගිලිද්ද හිරෙනවානේද සමහර වෙලාවට මෙනි මේ සොරාලයේ තමයි මේ දේ සිද්ධ වෙන්නේ කද්දි කතා කරන්න එපා කියන්න ඒගනේ හොයාල දන්නවා ස්ොරාලයේ තියෙනවා ස්වර තන්ත්‍ර මේවා කම්පනය වෙලානේ අපිට කතා කරන්න පුළුවන් වෙන්නේ හරි දැන් මේ කට උත්තරයක් දෙන්න අපිට කතා කරන්න පුළුවන් වෙන්නේ හුස්ම ගද්දිද නැත්තම් පිටකරද්දිද මේක ට්‍රයි කරල බලන්න ඔොයාල පොඩ්ඩ හරි හුස්ම පිටකරදදි තමයි කතා කරන්න පුළුවන්. හරි මේදේවල් ආසාාවෙන් මතකතියාගන්න ඔයාලා හරි ස්වරාලයෙන් පස්සේ තියෙන්නේ ශ්වාසනාලය මේ ශ්වාසනාලය ඔන්න කොටස් දෙකකට බෙදෙනවා එහෙම බෙදදු නම මොකක්ද කියන්නේ ශ්වාසනාලිකා මේ ශ්වාසනාලිකා දෙකයන්නේ වම් සහ දකුණු පෙනහළුුවලට අපේ පෙනහළු නිකන් ඉස්පොංච් වගේ කේතු හැඩ වියහොයක් තමයි තියෙන්නේ ඒකහින්ද පෙනහළුවලට කියවා ඉස්පොංජිමය කේතු හැඩති වියහොයක් කියලා හරි දැන් දකුණු පෙනහැල්ලට ආපු ශවාසනාලිකාව කොටස් තුනකට බෙදෙනවා මෙහෙම බෙදුනඒවට කියන්නේ මොකක්ද අනුශ්වාසනාලිකා හරි වම් පෙනහැල්ලට ආපු වම් ශවාසනාලිකාව කොටස් දෙකකට බෙදෙනවා ඒවත් අනුශ්වාස නාලිකා. අනුශවාසනාලිකාවලින් ආපු වාතය ගර්ථවලට යනවා. මෙතනින් තමයි අවසාන වෙන්නේ. ගර්ත තුළ සිදුවන ක්‍රියාව ගැන අපි ඉදිරියිදි කතා කරමු. හරි අපේ පෙනහළු දෙක ගැන පොඩ්ඩක් දැන් කතා කරමු. පෙනහළු දෙක එකනෙකට පොඩ්ඩක් වෙනස්. වම් පෙනහැල්ල දකුණු පෙනහැල්ලට වඩ මදක් කොඩයි. එහෙම වනේ අපේ හරදේ තියෙන්නේෙ පොඩ්ඩක් වමට බරවෙලානේ ඒ නිසා හර්දයට ඉඩ ටිකක් හදල දෙන්න තමයි මේ වම් පෙනහැල්ල චුට්ටක් පොඩියට පිහිතන්නේ. හරි අපේ දකුණු පෙනහැල්ල කණ්ඩිකා තුනකින් සමන්විත වෙනවා. කණ්ඩිකා කිව්වේ නිකන් පලුවවාගේ හරි වම් පෙනහැල්ලට කණ්ඩිකා දෙකයි තියෙන්නේ. මේක අමතක වෙනවා නම් මෙහෙම මතකතියා ගන්න. දකුණු කිව්වම අකුරු තුනයි ඒක හිද කණ්ඩිකා තුනයි. වම් කිව්වම අකුරු දෙකයි. කණ්ඩිකා දෙකයි. හරි ඔයාලට පේෙනවා අපේ ශවාසනාලයේ මුදු මුදු වගේ තියෙනවා මොනාද මේ ඇයි මෙහෙම තියෙන්නේ මේවා ඇවිල්ල කාටිලේජ මුදු අපේ ශවාසනාලයේ ශක්තිමත්ව තියයාගන්න තමයි මේ කාටිලේජ මුදු තියෙන්නේ අපේ ශ්වාසනාලයේ වේගයෙන් වායුදාාරා යද්දි ශවාසනාලය ඇකිලෙන්න්න හදනවා ඇයි එහෙම ඇකිලෙන්න්න හදන්නේ අපි පිසික්ෂව ලේගෙන ගන්නවානේ පීටනේ වැඩි තැනෙඉ දන් අඩු තැනටනයන්නේ ඒඉන්ද අපේ ශවාසනාලයේ වායුදාාරා යද්දි ඇතුළේ පීඩනය අඩුවෙනවා. ඒක හින්ද හැකිලෙන්න්න බලනවා. මේක වලක්වන්න තමයි කාටිලේජමුදු ශක්තිමත්ව ඉන්නේ. හරි ඔයාල දන්නවා උරස් කුහරැයි උදර කුහරැයි කියන්න මොකක්ද කියලා. අපේ පර්ෂු තියෙන්නේ අන්න ඒවා අල්ලගෙන අල්ලගෙන පහලට යනකොට පර්ශු ඉවරවෙන තැන තියෙනානේද. අන්න එතනින් පල්ලයාට උදර කුහරය. උඩ ටික උරස් කුහරය. උරස් කුහරයයි උදරකුහරැයි වෙන් කරන්න මොකින්ද මහා ප්‍රාචීරයිෙන් වට්ටියයක්ක් වගේ ලොකුපේෂයක් මේක හරි වීඩිය එක ස්ටෝප් කරකර ඔල කොටසෙන් කොටස ආයි මේ දේවල් හිතන්න තනියම මතකින් රූප සටන් මතක තියාගෙන ඔයාලට එක්සෑම් එකට යනකම්ම සුපිරියට මතක තියාගන්න බොළුවන් හරි අපි තනි පෙන හළුවක් කරං මේක ගැන පොඩ්ඩක් දැන් කතා කරමු අපේ පෙනහළුව වටේට තියෙනවා පටලයක් ුව ඔතාගෙන ඉන්න මේ පටලෙන් මේ පටලයට අපි කියනවා ප්ලූරා පටලය ්ලූරාව කියලත් කියනවා හරි මේ ගැන තවත් විස්තර කතා කරමු මේ තියෙන්න්න පෙනහළුවයි බිත්තිය මේකට ඔන්න ඇලිලා ඉන්නව එකක් පටලයක් ඊඩබස චූටි ගැප්ප එකක් තියලා තව පටලයක් පිටතින් ඉන්නවා හරි අපි මේවා නම් කරමු ඇතුළ ඉන්න පටලයට කියනවා අභ්‍යන්තර පලූරාව ඉටත එක්කෙන බාහිර ලූරාව. මැද පොඩි ගැප්ප එකක් තියෙනවාකිවනේද ආ මේකට කියන්නේ පලූරා කුහරය මේක එක්කම පටලයක් හරිද එක්කම පටලේ තමයි මේ දෙකට බෙදිලා ඉන්නේ. හරි මේ බාහිර ලූරාව අපේ පර්ශුවලට ඇලිලා ඉන්නේ. අපේ පර්ශුවලට සම්බන්ධ වෙලා තියෙන්නේ. අර චූටි ගැප්ප එකක් ගැන කතා කලානේද. පලූරා කුහරය මෙන්න මේකේ ඇතුළේ ඉතා සියුම් තරලයක් තියෙනවා මේක කොච්චර සීියම්ද කියනවනක් මුළු පෙනහැල්ලටම මිල්ලීටර් එකක් වගේ ඉතා පොඩි ප්‍රමාණයක් තියෙන්නේ උදාහරණයක් ගමෝ ඔන්න එක සමාන වීදුර කෑලි දෙකක් ගමුකෝ ඔන්න වතුර බින්ඳුවක් වීදුරු කෑල්ලට දාලා අනිත් වීදුරුවෙන් වහනවා එතකොට හොඳටාර වතුර බිින්දුව පැතිරිලා වීදුරු දෙක ගලවන්න බැරිවෙන්න ඇලෙනවා නේද මෙන්න මේ විදියට තමයි මේ පටල දෙකත් සම්බන්ධ වෙලා තියෙන්නේ ආශ්වාස ප්‍රාශ්වාස ක්‍රියාව ගැන සරලව අපි දැන් කතා කරමු. මේ වචන දෙක පටලගන්න එපා සංකෝජනය සහ ඉහිල්වීම. ආශ්වාසය කියන්නේ සංකෝචන ක්‍රියාවලයක්. පේෂි සංකෝජනය වෙනවා ආශ්වාසයේදී පේෂිවලට ශක්තිය වැෑ වෙනවා. ප්‍රාශ්වාසේදී මොකක්ද වෙන්නේ පේෂි හරි කැමැති ඉහිල් වෙන්න. පේෂි ඉහිල් වෙනවා. එතකොට ආයයි කියන්නම් හොඳර මතකතයා ගන්න ආශ්වාසයේදී පර්ෂුකපේසි අන්තර් පර්ෂුක පේසි හා මහාප්‍රාචීරය සංකෝජනය වෙනවා. සංකෝජනය වෙනව කියන්නේ මහා පරාචීරයට මොකක්ද වෙන්නේ දිග අඩුවෙනවා. ඒකෙ වක්‍රථාවයක් අඩුවෙනවා. සංකෝජනයනෙ වෙන්නේ. ආශ්වාසයේදී පර්ශුක පේසි වලට මොකක්ද වෙන්නේ පර්ශුකපේසි එලියට ඇතිනවා. ඔයාල පර්ශුවලට අතතියාගෙන හොඳ හුස්මක් ගන්න මොකද වෙන්න බලන්න හරි ආශ්වාසේදී අපේ පෙනහළුවල පරිමාව වැඩි කරන්න ඕනිෙ නිසා තමයි මෙහෙම වෙන්නේ පෙනහළුවල පරිමාව වැඩිවෙද්දි ඇතුළෙ පීඩනය අඩුුවෙනවනේ ඒක නිසා බාහිරවායගෝලයෙන් වාතය ඇදිලයිනව නාල පද්ධතියට සරලව තේරුම් ගන්න ොයාලා හරි දැන් ප්‍රාශ්වාසේ ගැන කතා කරම් ප්‍රාශ්වාසේදී මුකක්ද වෙන්නේ ඉහිල් වෙනවනේ මහා ප්‍රාචීරපේෂි ඉහිල් වෙනවා ඉහිල් වෙනකොට මේකේ වක්ක්‍රතාවය තවත් වැඩි වෙනෝ දේහබිත්තිත් ඉහිල් වෙනවා එතකොට දේහ කුහර පරිමාවත් අඩුවෙනවනේ අපේ පපුුව මකක්ද වෙන්නේ පිටි පස්සර යනවා පරිමාව අඩුවෙනකොට ඇතුළේ තෙරපුම වැඩි පීඩනයත් වැඩි එතකොට මකක්ද වෙන්නේ අපිට නොදැනීම වායු ටික එලියට යනවා හරි ගර්ථවල ක්‍රියාකාරිත්වය හා එතනින් එහාට තියෙන කොටස් ගැන පෙනම පැහදිලි වීඩියකින් අරන් එන්න එතකන් අපේ චනල්ලෙ සබස්රයි් කරලා දිකටම රැදිලා ඉන්න. ඊළඟ වීඩයකින් ඉක්ම නිමහම්බෙම හැමෝටම ගුටලා.